ඉතින් හැලෝ ගයිස් කට්ටි හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද මගේ වීඩියෝ එක අරන් එනට විශේෂ වීඩියෝ එකක්. මෙතන තියෙන මොකද්ද කියලා ඔයගොල්ලොන්ට පේනවා ඇති. ඉතින් මම මේක අන්තර්ජාලයෙන් තමයි ඔඩර් කරේ. ඔයගොල්ලන්ට මම පෙන්වන්න ලං කරලා මේ මොකද්ද කියලා. ඉතින් මේ චිලි පේස්ට් එක හදලා තියෙන්නේ ලෝකයේ තියෙන සැරම මිරිස් වලින්. ඒ කියන්නේ කැරොලිනා රීපර් කියන මිරිස් జాතියෙන්. ඉතින් අපි ලංකාවේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන අමුමිරිස් පාවිච්චි කරන අමුමිරිස් කියන ගොඩක් සැර జాතියක්. ඉතින් අමුමිරිස් වගේ 300 ගුණයක් මේක සැරයි කියලා තමයි කියන්නේ. මම අද ලංකාවේ ක්‍රමයට උරුමස්සයක් හදනවා මේ ලෝකයේ තියෙන සැරම මිරිස් జాති දාලා. ඉතින් ගයිස් මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට ලෝකයේ සැරම මිරිස් జాතික දාලා ලංකාවේ විදියට උරුමස්සයක් හදන්නේ. ඉතින් මම දැකලා තියෙනවා මගේ කමෙන්ට් වල දාලා තියෙනවා මේ මෙයා මේ රංගපෑමක් කරන්න මේ මිරිස් జాති එච්චර සැර නැහැ කියලා. ඉතින් ඒ අභියෝග කරනයිට මම කියනවා ඔයගොල්ලෝ කැමති නම් මාත් එක්ක අභියෝගයට එන්න. මම දැන් ලංකාවට එන්නත් පොඩි අදහසක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වීඩියෝ එකක් කරන්න එකතු වෙලා කියන්නේ මේ චැලෙන්ජ් එක. ඉතින් මේ අභියෝගය බාර ගන්න කැමති අය කමෙන්ට් එක දාන්න අනිවාර්යෙන්. මම යාරෙක් එක්කෙනෙක්ව තෝරගන්න අභියෝගයට. ඉතින් එතකොට පුළුවන් වෙයි මේ කට්ටියෙන් බලාගන්න මේක ඇත්තටම සරද නැද්ද නැත්නම් මම රංගපෑමක්ද කරන්න කියලා. ඉතින් ගයිස් අපි කතා නවත්තල වීඩියෝ එක බහිමු. ඉතින් ගයිස් පිග්මන්ටම ගිහලා මේ මිරිස් එක දාලා අපේ ලංකාවේ විදියට පෝක් කරියක් හදාගෙන ටක් ගාලිමු. පළවෙනි කෑල්ල මට කෑල්ල කීයක් කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් පළවෙනි කෑල්ල ට්‍රයි කරලා බලමු. ඉස්සෙල්ලම පොඩි කෑල්ලක් කමු. ඉතින් ගයිස් උණ්ඩ ලෝකේ සැරම උරුමස් එකෙන් කෑල්ලක් කන්නයි යන්නේ අපි. ඉතින් ගයිස් ඔන්න දැන්ටමත් දාඩි දාගෙන එනවා මට. ඉතින් ගයිස් මට කෑල්ලක් කාලා බැලුවා. දැන්ටරන් අමාරුවක් නැහැ. තුට්ටක් දෙවිල්ල අයෙත් එහෙම ලොකු අමාරුවක් නැහැ වුණාට. තව කෑල්ලක් කාලා බලමු දෙවෙනි කෑල්ල. තව කන්න පුළුවන්. ඔන්න මේ තුන්වෙනි කෑල්ල කන්නේ. තුන්වෙනි කෑල්ල චේප්. දැන් ටික ටික දෙවිල් වේගෙන ඉන්නේ ගයිස්. ඔන්න මේක හොදි ගොඩක් තියෙනවා. තව එකක් කන්න පුළුවන්. ඔව් තව කන්න පුළුවන්. තව කැල්ලක් කන්න පුළුවන් ගයිස්. උන්ට දැන් කතන්දරේ පටන් ගන්න අයන්නේ. දැන්තම ෆිල්ම් එක පටන් ගන්න යන්නේ. ඕ කොමරි මං කැලේ අටක් විතර කෑවා. ටවල් එකකුත් මං ගෙනාවා. දැන්තම වැඩි පටන් ගන්න. ඉතින් මම මේ වස්සකම ගන්න රජ එකක් දෙන්නම්. මම හිතන්නේ මට පුළුවන් වෙයි කියලා බලමු. ගැලවෙන්නෙත් නෑ.
කැලේ දෙකක් ආවා කැලේ දෙකක පාර ගන්න මට බයයි Nih guys, mam puluhan tarama kanang. Oh, dan nah udah mama marui. ඉතින් දැන්ට මම මර චිප් එක ආවා වගේ සරක් දෙනනේ. හෝ. තව ගැලක් කමු. අර ලොකු ගැලක් කන්න යන්නේ. Tidak ada kekalak kamu. Yeah.
හදුරුවලා තින්න බෑ ගයිස්. නතර වෙන්නේ නැහැ ගයිස්. ඒක ඇස චිප් එක වගේම තමයි මේකේ දෙවිල නතර වෙන්නේ. ඊමෙ චොකලට් එක කද්දි විතරක් දෙවිල අඩු වෙන හේත නතර කරපුව ගමන් ආයි දෙවිල එනවා. ඉතින් ආ චිප් එක වගේම තමයි ගයිස් දෙවෙල නතර වෙන්නේ. කද්ද විතර පොඩ්ඩක් අඩු වෙනවා විතරයි. අපි අයිස්ක්‍රීම් එකක් කඩලා කාලා බලමු. අයිස්ක්‍රීම් එකට තඩු වේද කියලා බලමු. මේක පියාගන්න. ඉතින් මේ අයිස්ක්‍රීම් එක නම් ගයිස් සෑහෙන දුර දෙවි ලඩු වුණා. සෑහෙන ලඩු වුණා ගයිස් දෙවිල නා. ඉතින් ගයිස් අයිස්ක්‍රීම් මේකර් සෑහෙන දුරට අඩු වුණා. ඒ දැන් මට තේරෙන විදිහට ආයෙත් ටික 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 ආයෙ දෙවිල් වැඩි වෙනවා. ආයෙ දෙවිල් වැඩි වෙනවා ගයිස් ටික ටික. ආයෙ අඩු වුණා. ඉතින් ගයිස් මේ රඟපෑමක් නෙමෙයි කරන්නේ. ඉතින් ගයිස් ඔයාලා හිතනවා මම රඟපෑමක් කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න. මේ අද්දකීම ඕගොල්ලන්ට මම අරන් ඉන්න මම පොරොන්දු වෙනවා. ඒතකොට ඕගොල්ලන්ටම තේරෙයි මේ රඟපෑමක් නෙමෙයි මම මේ ඇත්තටම දැවිල්ලයි කියලා. දැන් නගරක් දුරට අඩුයි. ඉතින් ගයිස් මම චිප් එක ආවයි ගොඩාක්ම අමාරුන්නේ නැහැ මේක. මොකද මේ පාර අයිස්ක්‍රීම් මේ තිබ්බ නිසා මට ගොඩක් දරා ගන්න පුළුවන් වුණා. ඒත් තාම ඉවර නැහැ දෙවිල. ආ එනවා.
චුට්ටක් ඉඳලා බලමු. අතර වෙන්නේ නැහැ ගයිස්, තාම දෙවිල්ලයි. ඉතින් මේ වගේ වැඩ කරන්න තියෙන්නේ අපේ කටේ තියෙන සෙම පුළුවන් තරම් එළියට දාන එක. නැත්තම් මේ දෙවිල්ල කොච්චර පැනනස කෑවත් ඒ පැනනස කන ටික වෙලාවට විතරයි දෙවිල්ල අඩු වෙන්නේ. තායේ දෙවිල්ල එනවා. මේ මස් එක දිහා දකින්න මට පොඩි බයක් දැනෙනවා. දැන් ඒ තරම් දෙවිල්ලක් දෙනුනේ මට. තාම ඉවර නැහැ. ඉතින් මේ කැරලා රියප ගැන ගයිස් සෙල්ලම් කෑමක් නෙමේ. දරා ගන්න අමාරුයි ටිකක්. ඉතින් ගයිස් දැන් නම් ගොඩක් දෙවිල ෂේප්. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හොඳට එන්ජොයි කරා කියලා මම හිතනවා. මමත් හොඳට එන්ජොයි කරා දෙවිල. ඉතින් මම මේ වගේ තසු ප්‍රිගඩිය ඉස්සරහට තරංග ගන්න පොරොන්දු වෙන ඔයගොල්ලොන්ට. ඉතින් ඔයගොල්ලොන්ටත් මේ අත්දැකීම ගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මටත් මේ චැලෙන්ජ් එක ඕනේ කියලා. ඉතින් මම කෙනෙක්ව තෝරගන්නා මේ කමෙන්ට් දාන අය කට්ටියගෙන්. ඉතින් ගයිස් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. අදට මම සමු ගන්නවා. ආයෙත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් කරම ඉක්මනට මෙන්නම්.